අපි හැමෝම ආසයි අපේ පාසල් කාලයට. එහෙම නේද? ඔබගේ පාසල් කාලය ගැන මතක් කරද්දී ඔබටත් ඉතාමත්ම රස මතක මතක් වෙනවා ඇති. ඉතින් පාසල් කාලය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අපේ ඉගෙනීමේ කටයුතු වලට හා සමානවම අපිට බාහිර ක්‍රියාකාරකම් වලත් අපි නිරත වෙනවා. එයතුරින් අපි ක්‍රීඩාවක් කරනවා නම් මං හිතන්නේ අපේ පාසලේදී අපිට කැපිලා වෙන චරිතයක් බවට පත් වෙන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන එක නොඅනුමානයි. ඉතින් මේ ක්‍රීඩාව ගැන කතා කරද්දී අද වෙද්දී අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් උනත් නමුත් අපේ රට ජාත්‍යන්තරට ගෙන යන්න පුළුවන් කමක් ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිව්වොත් නිවැරදි. මේ ක්‍රිකට් උණුසුමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෙනා ඉතාමත්ම ආදරය කරන බලාගෙන ඉන්න ඔබත් ආදරය කරනවා ඇති. අදටත් මේ ක්‍රිකට් මැච් එකක් ටීවී එකේ යනවා නේද? මේ සමහරක් වෙලාවට වෙනම වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා මැච් එක බලන අවස්ථාවක් නැතුවම නෙවෙයිනේ. ඉතින් අද දවසේදී අපි වැඩිපුරම මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක අපේ රටේ බිහි වුණු ඉතාමත්ම සුවිශේෂී තරුවකට ආරාධනා කරලා අපි සමග එකතු වන්නට කියලා මම මොහු ගැන හඳුන්වන්නට කැමති මෙන්න මේ විදිහට අපි කියනවා මොහුට මහා නාමේ ශතක මැෂිම කියලා. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් අපි ඔහුත් එක්ක මේ පිළිබඳව කතා කරන්න සූදානම්. මේ වගේම තමයි අවුරුදු 15න් 15 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක පවන් රත්නායක. ආයුබෝවන් සුභ උදෑසනක් කියලා පිළිගන්නවා. මම හිතනවා මම හරි ආකාරයෙන් ඔබව හඳුන්වන්නට ඇති කියලා. මේ ප්‍රවේශයක් විදිහට කැමති මේ පවන් එක කතා කරන්න මේ කොහොමද දැන් කොහොමද විස්තර මොනවද අලුත් විස්තර කියලා අපි ප්‍රවේශයක් විදිහට කතා කරමු. අක්කේ දැන් මේ දවස්වල අන්ඩර් 19 ටෝර්නමන්ට් එක යනවා. දැන් මහානවයේ අපි සෙමි ෆයිනල් ලැවිලා තියෙනවා. ඒක 28 වෙනිදා ගහන්න තියෙනවා ටිරොන් එකේ. ඒක තමයි දැන් අලුත්ම දේ. ඔව්. දැන් මම මෙහෙම දෙයක් අහන්න මේ ඇයි මෙච්චර මේ 100 කියන ඉලක්කමට කැමති? මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ලොง ඉනින් බැට් කරන්න තමයි කැමති. ඒ කියන්නේ ගොඩක් ආසයි විකට් එකේ බැට් කරන්න. ඒකට මට ඉවසලා මම ලකුණු ගහන්න පුළුවන් ගොඩක් වෙලාවට විකට් එකේ හිටියෝ. ඔව්. දැන් පවන් රත්නායක කියලා කියන්නේ මම මෙන්න මේ විදිහට කිව්වොත් එහෙම අපේ රටේ මේ වාර්තාවන් තිබ්බ යෝන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒකේ විශේෂම හේතුව තමයි ඔබ දන්නවා ඇති ෆස්ට් ක්ලාස් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ ඔබ පවන් රත්නායක. ඒකට විශේෂ හේතුවක් තියෙන තමයි මේ වාර්තාව කලින් පිහිටුවේ මේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහත්මයා. ඔහුගේ වාර්තාව විදහෙලන්න පවන්ට පුළුවන්කමක් ලැබුණා. මම හිතන්නේ ලකුණු 164ක් වාර්තා කරා නොදැවි. ඒ වගේම අවුරුදු 17 තමයි මේ වර්තාව ඔබ පිහිටුවේ. ඊට එක්කම තවත් වර්තාවක් ගැන මට කියන්න ඕනේ කියලා හිතුවේ තමයි මේ ඔබ හොඳින්ම දන්න අපේ ඉතාමත්ම ප්‍රවීණ ක්‍රීඩකයෙක් තමයි සුදත් ලියනගේ කියලා කියන්නේ. එතුමාගේ අවුරුදු 41ක වර්තාව විදහලනටත් පවන්ට පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා තමයි මම මුලින්ම හැවේ මේ ඇයි මේ 100 කියන ඉලක්කමට මෙච්චර කැමති කියලා. දැන් අපි කතා කරමු පවන්. දැන් මේ වගේ දේවල් ලෙහෙසි පහසු දේවල් නෙමේ. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණ කාලය ගැන කතා කරොත් එහෙම මේ කොහොමද ක්‍රිකට් එක්ක ඔබගේ ජීවිතය පටන් ගත්තේ? ඇත්තටම අක්කේ මම 5 වසරේ තමයි ක්‍රිකට් වලට පටන් ගත්තේ. ඊට පස්සේ මම ආයිම ශිෂ්‍යත්වය නිසා ක්‍රිකට් නැවැත්තුවා. ඊට පස්සේ මම 6 වෙනි පටන් ගත්ත එක දැන් දිගටම කන්ටිනියු කරන් ගියා. අහහ එහෙම තමයි මගේ ක්‍රිකට් ලයිෆ් එක ආරම්භ කරේ. ඔව්. දැන් අපි ටිකක් කලින් කතා කරමු නිසා මට ආරංචියක් ආවා. ඔබ මේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමෙයි කලින් පාසලේදී මේ ඇත්ලටික් කරපු කෙනෙක්. දැන් ඇත්ලටික් කරපු කෙනෙක් කොහොමද මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්නේ? මම ඇත්ලටික් ඉස්සෙල්ලාම අන්ඩර් 13 වල කරලා චැම්පියන්ස් ලා වුණා. අහහ. ඒකේ අන්ඩර් 15 උත් මම චැම්පියන් වුණා. හ්ම්. ඊට පස්සේ මට හිතුණා මම සර්ලත් එක කතා කරලා මම ක්‍රිකට් වලට කැමති නිසා ක්‍රිකට් පැත්තෙන් ගියොත් හොඳයි කියලා. හ්ම්. ඉතින් මට ඒක වැරදුනේ නෑ. ඉතින් මම දැන් දිගටම ක්‍රිකට් වලින් තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිකට් වලින් ඉදිරියටම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කියනවානේ මේ පවන් අපේ මේ ජීවිතයේ එක එක මේ සම්දිස්ථාන එනවා, ටර්නින් පොයින්ට් එනවා. ඉතින් මේ හැම දෙයක් ගැන අපි හොඳ අවබෝධණෙන් එකතු කරගන්නවා අපේ ජීවිතයට. දැන් ඔබගේ ජීවිතයේ මේ ටර්නින් පොයින්ට් එක මොකක්ද? අපේ ඉස්කෝලේ කාර්නිවල් මැචස් වගේක් තිබ්බා. ඒකේ මම මෑන් ඔෆ් ද මැච් වුණා එක මැච් එකේ. එතනින් තමයි මම පවන් රත්නායක කියලා ගොඩක් දෙනෙක් දැනගත්තේ. හ්ම්. ඊපස්සේ ඕල් අයිලන්ඩ් MCA ටෝර්නමන්ට් එකක් තිබ්බා ක්ලබ් වල. ඒ කියන්නේ අන්ඩර් 13. ඒකේ මම බෙස්ට් බැට්ස්මැනුයි මෑන් ඔෆ් ද ෆයිනල් වුණා. ඒකේ තමයි මගේ ලොකු ඔපචුනිටියක් වුණේ. ඒ කියන්නේ මුළු ලංකාවෙම මේක ඕගනයිස් කරන ගන්නේ ගොඩක් දෙනෙක් මාව දැනගත්තේ ඒ ටෝර්නමන්ට් එකෙන් තමයි. හ්ම්. දැන් මේ පවන් රත්නායක කියන චරිතය අද වෙද්දි මේ අපි පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් සිතුවන් කරන ඔබට පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ හැම දෙයක්ම තනියෙන් කරන්න ඔබට ලෙහෙසි වෙන්නේ නැතුව ඇති, අභියෝගයෙන් නැති. කතා කරමු දැන් ඔබ මේ විදිහේ මේ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න නිකම්ම බෑ. ඔබ වටා පිරිසක් ඇති.
अभी मे कथा करके विशेष पासल कथा करें महानाम विद्यालय कोलब इतम जनप्रिय पासल कोलब तीन मे पासल एक्ट मुनवागे देवल पासले गुरुवर लेबन दायक दिमापियान लेबन दायक अतरम स्कूल लभन सहायको गुडक उदर हम विम मेन पोड़काली मेकिटी क्या लोक सहायक देना कटिया कोचस्ला प्रिंसिपल क्या मिसला हिटा क्या हेमोम उदरण तब अम्म तात तम गुडक उदर पौली कटी गुड़ दिन उदर क्रिकेट ඔබට සහය දැක්වෙන්නේ මේ මම කැමති දැනගන්න දැන් අපි ගොඩක් වෙලාවට මේ පවන් මේ දෙමෝපියන්ගේ පැත්තෙන් ගැන හිතුවත් එහෙම දෙමෝපියන් හැමතිස්සෙම කියන්නේ ඉගෙන ගන්න කියලා. නමුත් එක කාලයක් යනවා අපි මේ ඉගෙනීමට අමතරව අපි යොමු වෙනවා ක්‍රීඩාවට. දැන් මේ දේවල් ටිකක් අපි කියන්නේ මේ සමබර කරගන්න ටිකක් අපහසුයි මේ පාසල් සිසුවෙක් විදිහට. මේ කොහොමද ඔබ මේ අධ්‍යාපනය සහ මේ ක්‍රීඩාව සමබර කරගෙන මේ හැම දෙයක්ම කරගත්තේ කොහොමද? පොඩි කාලේ ඉඳලා क्रिकेट गेहूत अमतर मम क्लास मत गिया देखा मैं कदी कट क्या बैलेंस कर मम गोड़ा कर क्रिकेट प्रैक्टिस गिया हम इन उदे गिहला समर इन्े तो गोट अद्यापने मिस्सा तीन एटी कदम गोड़ा कि महान से ना दिखा දෙකටම හොඳට කරාගල හිතනවා ඉතින්. දැන් මේ අපිට පේන අවෝඩ්ස් ගොඩක් තියෙනවා ඔබ ලබාගත් කුසලාන අපි මේ කතා කරමු මේ 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 පැත්තෙන් මේ මගේ ළඟ තියෙන කුසලාන ඉඳන්ම කතා කරමු මේ මොනවා වලින්ද මේ දිනාගත්තේ මේ දේවල් මොනවද? අතන කොනේම තියෙන එක under 19 division 9 school boy cricket වෙච්ච එක. ඒක මේ ළඟදී හමුනේ 2020. මෙතන ලොකුවට තියෙන එක මැද්දේ under 15 school boy cricket 2016. ඊපස්සේ මෙතන තියෙන්නේ best batsman වුණා 2020. ඊපස්සේ best fielder 2020 under 19 division 9 එකේ. मेतन तीन अंडर 15 बेस्ट पर्सन रनर्स अप तब बेस्ट ऑलराउंडर तुना के मेतन तीन वन डे के मैं मैन ऑफ द मैच चुना मम्मी के दिखा मैन ऑफ द मैच दीपार तीन बिग मैच गुडक दिवाला प्रैक्टिस नेसम मेडिस अकाडमी की अकाडमी अति ओडी कारे अति मैं वैडीपूर मस दवास विसी पाक विसी हाकि प्राक्टिस मैं वैडीपूर में प्राक्टिस आपके क्लब मट हितना मगे टर्निंग पाइंट मैं प्राक्टिस करना दिन उत्तम उदय मम्म गेदर रेवेला प्राक्टिस करना दिगेम एट कदम थिंक मन दिगेम कर දැන් ඔබ ක්‍රීඩා සමාජයකට මම හිතන්නේ ඔබ දායකත්වය ලබා දෙනවා අපි ක්‍රීඩා සමාජය ගැනත් කතා කරමු තවත් පාසලත් එක්කත් මම හිතන්නේ ඔබට දේවල් බැඳිලා තියෙනවා අපි මේ දේවල් එක්ක තව කතා කරමු කොහොමද ක්‍රීඩා සමාජයෙන් ලැබෙන දායකත්වය මම ක්‍රීඩා කරන්නේ CCC ක්‍රිකට් සමාජයේද ඒතර මේකෙන් ලොකු සහයයක් මට ලබා දෙනවා ඒ කියන්නේ අපේ ඉන්න ලොකු නැෂනල් ප්ලේස් ලේකේ ගොඩක් දෙනෙක් ගහනවා ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒගොල්ලෝ මට හැම වෙලේම මත් එක්ක කතා කරලා මල්ලි මේ දේ කරන්න ඕනේ අර දේ වෙන්න ඕනේ කියන්නේ ඒගොල්ලෝ යන විදිය වෙන්නන ඔක්කොම ඒකේ ගොඩක් ඉන්න ලොකු අයලා තව ඒකේ කෝචින් ස්ටාෆ් එක මැනේජ්මන්ට් එක ගොඩක් උදව් කරනවා ඒ කියන්නේ මම තාම ස්කූල් ප්ලේ කෙනෙක් විදියට මට මේ විදියට යන්න ඕනේ මේ පාත් එක යන්න ඕනේ කියලා ගොඩක් දෙනෙක් මට ඒක පෙන්වලා දෙනවා ඊතරම ගොඩක් සතුටුයි ඒ කියන්නේ අඩු වයසකින් ඒ වගේ ක්ලබ් එක මට ශ්‍රී ලංකාවෙන් ලැබුණා ඔව් දැන් ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි අපිට ඡායාරූපත් බලා ගන්න පුළුවන් කමක් දෙනවා මේ වෙලාවේ පවන් මම කැමතියි ඔබගෙන් මේ විදිහ දෙයක් දැනගන්නට මේ දැන් ලාබාලතම ඒ කියන්නේ වයස අඩුවෙන් මේ වගේ දේවල් කරන්න හැමෝටම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවම මේ දෙයට තෝරගත්තේ ඒ කියන්නේ අපි දන්නවා අපේ ජීවිතයේ යම්කිසි ඉලක්කගත දේවල් තියෙනවා දැන් අපි ක්‍රීඩකෙක් වෙන්නත් එක එක විදිහේ ස්පෝර්ට්ස් තියෙනවා මේ පාසලෙත් නමුත් ඇයි ඔබ ක්‍රිකට් ම තෝරගත්තේ පොඩි කාලේ ඉඳන් මම ආස වුණා ක්‍රිකට් ගහන්න ඒ කියන්නේ තනියෙන්ම තමයි ඒ කියන්නේ මම ළමයි එක්ක ඉස්සර ක්‍රිකට් ගහනවා පොඩි කාලේ ඉතින් ඒක ආසාවක් වෙලා දැන් ඒක දිගටම කන්ටිනියු කරන් යනවා ඒ කියන්නේ
ටෙනිස් බෝල් තමයි ඉස්සර ගැහුවේ. ඒකෙන් අර ලෙදර් බෝල් එකට ආවට පස්සේ අර මේක වෙනම මේකක්නේ. අර එක එක අයිටම්ස් තියනවා දාගන්න. ඉතින් ඒ වලින් ගොඩක් ආසි දුන ක්‍රිකට් ගහන්න. දැන් මේ ඔබ ගාවම තියෙනවා මතනේ මේ අපි කතා කරත් මේ PR කියලා කියන්නේ මොකක්ද? මට ස්පොන්සර් කරන්නේ PR එකෙන්. ඒක තමයි මේ PR කියන මේක. මගේ නමටම හරියනවා වගේ තමයි. පවන් රත්නායක කියන නමටම හදපු ආවේනික වෙච්ච දෙයක් කියවන්නේ වැඩි. දැන් අපි කතා කරත් පවන් මේ දැන් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක දැන් අපි ප්ලේයර් කෙනෙක් ගැන කතා කරද්දී ඔහු පිටිකරුවෙක් හෝ වේවා, ෆීල්ඩර් කෙනෙක් හෝ වේවා, බෝලර් කෙනෙක් හෝ වේවා යම්කිසි ස්ට්‍රීම් එකක් තියෙන ඔහුට ඉදිරියට යන්න. දැන් ඔබ පිටිකරුවෙක් සහ ඔබ හොඳ මම හිතන්නේ හොඳ ෆීල්ඩර් කෙනෙක්. අපි කතා කරමු ඒ දේත් එක්ක කොහොමද මේ මේ පැති දෙකක මේ يعني වැඩිපුර ඒ පැත්තට යොමු වෙන්නේ කොහොමද හේතු උනේ සහ දැන් ඇයි ඔබ මේ බෝලර් කෙනෙක් වෙන්න තුව මේ පිතිකරණයට වැඩි අවස්ථාවක් ලබා දෙන්නේ ගොඩක් මම බැට් කරන්න තමයි ආස. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ වැඩිපුර මම ප්‍රැක්ටිස් වලට ගියාම ගොඩක් බැට් තමයි කරන්නේ. ඉතින් බැට්ස්මන් කෙනෙක්ගේ අනිවාර්යෙන් ෆීල්ඩින් හොඳ වෙන්නත් ඕනේ. ඉතින් ඒ දෙකට මම මහන්සි වෙනවා. බෝලුත් කරනවා පාර්ට් ටයිම් තමයි. කියන්නේ මම මේන් බෝලර් නෙමෙයි. නිකන් විකට් එකක් මක් හරි අදිසිය මක් හරි අමාරු ඒ සිටුේෂන් එකක් ආවොත් මම බෝල් කරනවා. බැටින්ග් වල තමයි ගොඩක්ම කැමති. දැන් ඔබ නායකත්වය දරන කෙනෙක් විදිහට දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මේ ක්‍රිකට් ප්ලේ කරනවා කියලා කියන්නේ තනියෙන් කරන ගේම් එකක් නෙමෙයි. බොහෝ දෙනා එකතු වෙනවා. මම හිතන්නේ ප්ලේයර්ස් ලා 11 දෙනෙක් එකතු කරගෙන තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්නට උනේ. ඉතින් මේ නායකත්වය කියන දේ කොහොමද ඔබ ඉදිරිපත් කරන්නේ? ඒ වගේම නායකත්වයත් එක්ක කොහොමද ජයග්‍රහණය කරා යන්නේ? ඇත්තරම තනියෙන් කරන්න බෑ නායකෙක්ට. ටීම් එකේ ලොකු සපෝට් එකක් ඕන අනිවාර්යෙන්. ඉතින් මේක ටීම් ගේම් එකක් නිසා ඒ කියන්නේ මට තනියෙන් පර්ෆෝම් කරලා දිනන්නත් බෑ. හැමෝම දායකත්වයක් දුන්නොත් තමයි අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. දවසේ එන් රිසල්ට් එකේ අපි හොඳට කරලා තිබොත් අනිවාර්යෙන් මැච් එක වින් කරනවා. ඒක තමයි ගොඩක්ම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ හොඳ දේවල් කරොත් අපි අනිවාර්යෙන් මැච් එක දිනනවා එදා. දැන් ජයග්‍රහණය කරා යන්න මේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. කැප වෙන්න උණු ඉලක්කයක් තියෙන කොහොමද ඔබට ඔබ කොහොමද මේ දේට කැප වුණේ? ඒ වගේම ඔබට ලැබුණු අභියෝග මොනවද? ඒ ගැනත් කතා කරමු. ඇත්තරම අන්ඩර් 15 ශ්‍රී ලංකා කැප්ටන් කරන එක තමයි ඒකේ එදා ඒ අවුරුද්දේ මම චැම්පියන්ස් වුණා. ඒක තමයි ලොකුම අභියෝගයක් තිබේ. කියන්නේ මගේ පළවෙනි අත්දැකීම. ඒ කියන්නේ වෙන රටකට යන්න තිබ්බ. ඒක අපි චැම්පියන්ස් ලා වුණා. ඒකයි අන්ඩර් 17 චැම්පියන්ස් වුණා මහානාම. ඒක තමයි ඒ දෙක තමයි මගේ ලොකුම achievements දෙක. ඒ කියන්නේ හිතුවේ නැති දෙයක් තමයි ඒ කරේ. එන ඕල් අයිලන්ඩ් එකේම චැම්පියන්ස් ලා ඉච්චේ. දැන් මේ හැමදේටම මේ දැන් කාලය කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෝනම දෙයකදී. දැන් මේ කාලය කලමනා කරගන්නේ කොහොමද? දැන් ප්‍රැක්ටිස් තියෙනවා, ඊට පස්සේ ස්කූල් යන්න ඕනේ, ඒ වගේම ක්ලාස් යන්න ඕනේ, ඉගෙනීම කටයුතු කරන්න ඕනේ. ඒ දේවල් කොහොමද මේ බැලන්ස් කරන්නේ? ප්‍රැක්ටිස් ගොඩක් තමයි වැඩිපුර කරන්නේ. ඊට පස්සේ ස්ටඩීස් පෙත්ත පොඩ්ඩක් ඒකත් බැලන්ස් කරනවා. يعني ගොඩක් ස්කෝල් යන ප්‍රමාණයතාවය අඩුයිනේ. ඊට පස්සේ යන දවසට ඒ ඔක්කොම කව කරගන්න ස්ටඩීස් පෙත්ත නම් ප්‍රැක්ටිස් වලට තමයි ගොඩක් ඔබ මේ අවුරුදු තමයි අපොස උසස් පෙළට පෙනී සිටින්නේ නේද? හරි. දැන් මේ මොන විෂය ධාරාව ඔසේද? මම ආර්ට් වලින් තමයි යන්න මේ වෙන්නේ. හරි. දැන් ඒ කියන්නේ දැන් අපි යහළුවෝ ගැන කතා කරොත් එමු ගොඩක් අය කියන්නේ පවන් මේ කියන විදිහට වැඩිපුර යහළුවෝ මුණ ගැහෙන්නේ මේ ක්‍රීඩාංගණයේදී. කොහොමද මේ යහළුවන්ගෙන් ලැබෙන දායකත්වය මේ දැන් ඔයා පවන් රත්නායක විදිහට හයිලයිට් වෙන්නේ? ඇත්තරම යාළුවෝ ගොඩක් උදව් කරනවා. කියන්නේ පාසලේ තියෙන වෙනම යාළුවෝ ටිකක් කියන්නේ වැඩිපුර ඉන්නේ මං ග්‍රවුන්ඩ් එකේ යාළුවොත් එක්ක. පාසලට ගියත් හැමෝම කතා බහ කරලා ඉන්නවා මාත් එක්ක. ග්‍රවුන්ඩ් එකේ යාළුවොත් හැම වෙලේම කතා කරනවා. කියන්නේ ඒගොල්ලෝ ගොඩක් තමයි ඒගොල්ලෝ තමයි මාව වැඩිපුර දන්නේ. මම ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරන්නේ වැඩිපුර ගොඩක්. ඒ කට්ටිය තමයි මාව දන්නේ. යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. හරි මම ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්න. ඒ තමයි මේ දැන් අපි මම ඉගෙනගත දෙයක් තියෙනවා. මේ මම ක්‍රීඩා කරන කාලේදී මගේ කෝච් කෙනෙක් කිව්වා නිතරම කියන දෙයක් තමයි අපි ඇඳගෙන ඉන්න ජර්සි එකට තමයි මුලින්ම ප්ලේ කරන්න ඕනේ. ඊට පස්සේ වෙලාවක් තිබ්බොත් Tamanට ප්ලේ කරන්න කියලා. ඔබ හිතන්නේ ඒක හරිද වැරදිද? ඒකත් හරි. ජර්සි එකේ තියෙන අපේ ස්කෝලේ ලෝගෝ එක අපි ඒකට තමයි සෙල්ලම් කරන්නේ. අපේ කියන්නේ අපේ පාසලට තමයි අපි ඉස්සෙල්ලාම සෙල්ලම් කරන්නේ. ඊපස්සේ Tamanට ඔටෝමැටිකලි Tamanගේ පර්ෆෝමන්ස් එනවා එළියට. Tamanගේ පාසලට සෙල්ලම් කරොත් හොඳ දේවල් ඉස්සරහට එනවා එන්න එකයි කියන්නේ. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරත් අපි පාසල් කණ්ඩායම නියෝජනය කරත් අපි ඇඳගෙන ඉන්න අපේ ජර්සි එකට අපි මුලින්ම ප්ලේ කරලා ඉතුරු වෙලාවෙන් පස්සේ අපි අපිට දෙයක් කරගන්නට ඕනේ කියන එක තමයි. ඉතින් මේ දැන් ක්‍රීඩාවත් එක්ක ඔබට ලැබුණු දේවල් මොනවද? ඉවසීම සහ කොහොමද ටාගට් එකට යන්නේ කියන එක මට ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණා. ඒ කියන්නේ
අපිට ටාගට් එකක් තියෙනවා දැන් බෙස් බැට්ස්මන් ඉන්න ඕන නැහැ එකපාර බෙස් බැට්ස්මන් ඉන්න බෑනේ ඒකට මැචස් වලින් පොහොන් කරන් ගිහිල්ලා එහෙම තමයි ඒක කියන්නේ කොහොමද ඇචීව් කරන්න කියන එක මම ගොඩක් ඉගෙන ගත්තා ක්‍රිකට් වලින් දැන් ක්‍රීඩකෙක් විදිහට මේ ටාගට් එකට යන්න ඕනේ ඒක ඔක්කොම හරි නමුත් මේ තමන්ගේ මානසිකත්වය කියන එක ඒ ටාගට් එකට යන්න ඉතාමත්ම වැදගත් දෙයක් දැන් ඔබ කොහොමද ප්‍රිපෙයා වෙන්නේ කියන්නේ කලින් මැච් එකට යන්න කලින් ටීම් එකක් විදිහට නායකයෙක් විදිහට කොහොමද ඔබගේ කණ්ඩායම සැලසුම් කරන්නේ ඒ වගේ මානසිකත්වය හදන්නේ කොහොමද අපි ගොඩක් දැන් ස්කූල් ලෙවල් එකේ අපි ප්ලේයර්ස්ලා ගොඩක් දෙනෙක් දන්නවා අපි එතකොට අනිත් පැත්තේ සයිඩ් එකේ ගොඩක් අපේ ටීම් එක අතරේ කතා වෙනවා කොහොමද ඒක ඉන්න හොඳ ප්ලේයර්ස්ලා කියන්නේ අපේ මොනවාද ස්ට්‍රෙන්ත් එක ඒගොල්ලන්ගේ මොනවාද වීක්නස් තියෙන්නේ ඒ ටික ඔක්කොම අපි කතා වෙලා තමයි කලින් දවසේ මැච් එකට යන්නේ ඒතකොට අපිට ලේසි මැච් එකේ මැද්ද ගිහිල්ලා හෑන්ඩල් කරන්න මෙයාගේ වීක්නස් මේ ටික අපිට මේකෙන් මෙයාව මෙයා කරන්න පුළුවන් කියන එක ඒක ගොඩක් අපි දන්නවා එතකොට ලේසි මැච් එකක් වින් කරන්න හරි දැන් මම මෙන්න මෙහෙම දෙයක් අහන්නම් දැන් හැම මැච් එකක්ම ලේසිත් නෑ හැම මැච් එකක්ම අමාරුත් නෑ එතකොට කවදාකවත් අමතක වෙන්නේ නැති තියෙනවානේ මේ අපි ශ්‍රී ලංකාවේ මැචස් වලින් කිහිපයක් සමකට ඔබ ඉනිමක් වාර්තා කරද්දී ඔබට ඉතා يعني ඉනිම වාර්තා කරලා පස්සේ ඔබ වැඩිපුරම සතුටුණු මැච් එකක් ඇරියා අපි ඒ මොකක්ද ඒක සහ ඔබට අමාරු මුණ දේ මොකක්ද අපි ඒ ගැන කතා කරමු ගොඩක්ම සතුටු කාරණා දෙකක් තියෙනවා එතනකොත් එකක් ඔය ක්ලබ් ක්‍රිකට් එකේ රෙකෝඩ් එක තිබ්බ දවස ඒකේ 164ක් ගියව හිතුවේ නැති දෙයක් කරේ ඒකේ තරම ගොඩක් සතුටුයි ගොඩක් දෙනෙක් ඒකට සුබපැතුම මට. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශතකයක් වාර්තා කළ ආභාරතම ක්‍රීඩකයා බවට පත් වෙන්න පුළුවන් උනේ පවන් රත්නායක ලකුණු 164ක් නොදැවි. දැන් මේ දේවල් කගෙන කතා කරද්දී පවන් මේ දැන් මෙහෙම මේ විදිය රෙකෝඩ් එකක් තිබ්බට පස්සේ ඔබට මොන වගේ දෙයක්ද හිතුනේ මොන වගේ හැඟීමක්ද ඇති වුනේ කියන්නේ? බැට් කරන්න යද්දි කලින් දන්නේ නැහැ හැම රෙකෝඩ් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මට සර් කිව්වේ තරංග සර් තමයි කිව්වේ නෝමල් ඔයා දන්න දේවල් ගන්න බේසික් දේවල් එහෙම කියලා. මගේ එයි කැලුම් සර් මගේ ස්කෝලේ පුහුණු කරු ඒ දෙදෙනා තමයි කිව්වේ මේ විදියට කරන්න නෝමල් ලොක්කට් එකත් එක්කනේ ශ්‍රී ලංකාවේ තින්නේ නෝමල් ඔයා දන්න දේවල් කරන්න කියලා තමයි කිව්වේ. ඊපස්සේ රෙකෝඩ් එක 100 ගහුවට පස්සේ කිව්වා ඔයා රෙකෝඩ් එකක් තියලා කියලා. ඊපස්සේ 164 ගේවට පස්සේ තමයි දන්නේ මම මහල ජයවර්ධන කේතේ රෙකෝඩ් එකක් කරලා කියලා. ඒතර ගොඩක් සතුටු වුණා. හිතුවේ නැද්ද දෙයක් කරේ. ගොඩක්ම සතුටු වෙදා තමයි. ඔව්. දැන් සෙල්ලම් කරද්දි මේ ප්‍රෙෂර් එක අපි කියන්නේ මේ පීඩනය දරා ගන්න ක්‍රීඩකයෙක්ට ටිකක් අපහසුතාවයක් තියෙනවා. දැන් මේ පීඩනය දරාගත්තේ කොහොමද? හැම මැච් එකක්ම ලේසි නෑ අපි දන්නවා. ඔව් ඇත්තටම ලොකු පට්ටියත් එක්ක සෙල්ලම් කරද්දි තමයි ගොඩක් ප්‍රෙෂර් එක එන්නේ. ඒ කියන්නේ ලාබාල ක්‍රීඩකයෙක් ලෙස ගොඩක් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක වැඩි මටත් වඩා ඒගොල්ලෝ මැචස් ගොඩක් ගහලා ඉතින් මම වැඩිපුර කරන්නේ මේ වෙලාවේ විකට් එකේ ඉඳලා මං දන්න ස්කෝ විකට් එකේ මං කරපු බේසික් දේවල් උත් මම ක්ලබ් ක්‍රිකට් එකේ කරන්නේ ඒ ටිකමයි මං එතනට ගිහිලා වෙනස් කරන්න යන්නේ නැහැ ඒ කියන්නේ අතන එකක් කරලා මං ක්ලබ් එකේ තව එකක් කරන්නේ මං ඒ දේම බේසික් දේවල් ටික තමයි ක්ලබ් එකෙත් කරන්නේ දැන් ඔබගේ පුහුණු කරුවන් ගැන අපි කතා කරොත් හොඳයි කියලා හිතනවා මේ කවුද පුහුණු කරු බව කියන්නේ දැන් අතනම ගොඩක් පුහුණු කරුවන් ඉන්නවා මට ඒ කියන්නේ Under 13 स्कूल एक एक कोच ला गोड़ा की ना पासिंग से निसाल से अकेले से गिल देंगे कट्टी का उरुत नहें निसाल से वितरा इन्ने Under 19 ने के मामा देंग पासले पुन करोंगे ने कैलुंग गंगोड़ी से हा दुलचान से ये दिन ना तमाई क्लब बे के हेड कोच तारंगा दामिंग से ये तुम दिन आये तमाई दें मामा තරගම දින කියන්නේ තුන් දින තමයි මම දැන් මාව දැන් බලන්නේ තව මම නෙල්සන් මෙන්ඩිස් ඇකඩමියේ ඉන්න නෙල්සන් සර් ඇතුළු ඔක්කොම කට්ටියත් මතක් ගන්න ඕනේ කියන්නේ පොඩි කාලේ මම දැනුම ලබා ගත්තේ ඒ සර්ගෙන් කියන්නේ ඩිසිප්ලින් එක ඉඳලා ඒ සර් තමයි මට ඉගැන්නුවේ නෙල්සන් සර් තරම ගොඩක් දිනක් ඉන්නවා නම් කියන්න බෑ කියන්නේ එච්චරටම ගොඩක් ඉන්නවා සර්ලා නම් කියන්නේ බෝලයක් හරි ඒගොල්ලෝ විසික් කරලා දෙනවා මට තරම ගොඩක් සතුටුයි ඉතින් සර්ලාට සතුටුයි මට සතුටුයි කියන්නේ बलाला විශේෂයෙන්ම මේ අපි අතත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක බොහෝ මෙයක් පිරිමි පාර්ශවයේ තමයි වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ අනාගතයේ ඔබ වගේ කෙනෙක් වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් උන්ට ලබා දෙන දේ කියන දේ මොකක්ද මම කියන්නේ ආසාවෙන් කරන්න හැමදේම කරන දේ ආසාවෙන් කරන්න ඒ කියන්නේ ක්‍රිකට්ද ඕන ස්පෝර්ට් එකක් ආසාවෙන් කරොත් තමන් හිතන විදිහකට ඕන තැනකට යන්න පුළුවන් මහන්සිලා කරන්න ඒ කරන දේ හරියෙන් ආසාවෙන් කරන්න එතකොට ඔයාට නිකම්ම
තමන්ගේ ටාගට් වලට යන්න පුළුවන් ඒ මම මහන්සිලා ගොඩක් දේවල් කරා ඒකෙන් තමයි මට ලැබුණේ කියලා මං හිතනවා ඔව් මේ අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද අනිවාර්යෙන් ජාතික කණ්ඩායමේ නියෝජනය කරන තමයි මගේ එකම බලාපොරොත්තුව ඒකට තමයි මෙච්චර මහන්සි වෙන්නේ ඔව් ඉතින් අපි හිතනවා අපේ ජාතික කණ්ඩායමේ නියෝජනය කළා අපේ මේ පුංචි ලංකාවේ නම තවත් ජාත්‍යන්තරයට ගෙන යන්නේ වගේම ඔබගේ නමත් ජාත්‍යන්තරයේදී මේ පවත් පවන් රත්නායක කියන මේ නම ජාත්‍යන්තරයේදී මේ ඉතාමත්ම ඉහලින් බැබලෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරන බොහොමත්ම ස්තුතියි අදවසේදී අපිත් එක්ක වෙනට ආයුබෝවන් කියලා ඔබට සමු දෙනවා සියලු වැඩ කටයුතු සාර්ථක වේලා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා thank you